ඉතින් යාලුවනේ අද වීඩියෝයෙන් ගෙනාවේ SLN YouTube channel එකෙන් ඔයගොල්ලන්ට මොකක් හරි අත්දැකීමක් ගැනවත් ICT පැත්තෙන් එන වීඩියෝයක් නෙවෙයි. අද ගෙනාවේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ රෝගයක් කියන්නේ විදුරුමස් දියවීමේ රෝගයට විසඳුමක්. ඒ කියන්නේ ඔයාගේ විදුරුමස් දියවෙනවා නම් මේ බෙහෙත හදාගෙන ඔයගොල්ලන් ගෙදරින් මේ බෙහෙත හදාගන්න පුළුවන්. බෙහෙත හදාගෙන ඔයගොල්ලන්ට පුළුවන් විදුරුමස් දියවෙන රෝගයන් නැති කරගන්න. ඉතින් ඒකට බෙහෙතක් හදාගන්න විදිහ තමයි අද වීඩියෝ කරන්න යන්නේ. ඉතින් වෙනද මං ගේන්නේ අත් ගැන නැත්තම් මොකක් හරි ටෙක්නොලොජියක් ගැන වීඩියෝයක් අද ගෙනා වෙනම වීඩියෝයක්. ඉතින් මේ වගේ වීඩියෝ සීරීස් එකක් මම ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ මගේ ටෙක් වීඩියෝ වගේ දේවල් බලලා නැත්නම් වෙන එහෙම ඒවත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ බෙහෙත හදාගන්න ඔයගොල්ලන්ට මුලින්ම ඕන වෙනවා පේරපොතු. ඉතින් පේරගහක් ඔයගොල්ලන් ගෙදර අනිවාර්යෙන්ම ඇති. පේරගහක් නැති ගෙදරක් නැති තරම්. ඉතින් ඔයගොල්ලෝ පේරපොතු කීපයක් මේ විදිහට කපා ගන්න. ආගේ පේරගහේ කඳේ උඩ තියෙන පොත්තෙන් කපා ගන්න මේ විදිහට පේරපොතු කීපයක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන වෙනවා උණු කරගත්ත වතුර ටිකක් භාවිත කරලා තියාගත්තොත් හොඳයි. ඒ වගේම කරාබුන ටි 4ක් 5ක් ගත්තොත් වැඩිය හොඳයි. ඔයාලට කැමති ගානක් කරාබුන ටි ගන්න. ඉතින් ඒ ටික විතරයි අපිට මේකට ඕන වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට මම මේ ටික කපා ගත්තා. මේ තියෙන පේරපොත් ටික. ඉතින් මම මේ විදිහට මෙතන මේ ටික හොද ගන්න. අපාගත පේරපොත් ටික හොදලා මම කීතරෙන් දා ගන්න. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහට ඔයගොල්ලන්ගේ ගෙදර පේරගහක් තියෙනවා නම් මේ විදිහට පේරපොත් ටික අරගෙන කේතරයක දාලා හොඳ තම්බ ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකෙන් කට හොදන් තියෙන්නේ. මේක බොන්න එපා. මේකෙන් කට හොදන්න. ඉතින් මම මේ විදිහට මේක ටිකක් රත් කරලා ගත්තේ කේතරේ. ඊට පස්සේ මම කරාබුන ටිකකුත් හොදනවා. හොදලා දාගන්නවා. තියා ගන්න. ඉතින් විනාඩි 20ක් වගේ ගානක් මේක තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ මේක තැම්බුණාට පස්සේ ඔයගොල්ලන්ට කොහේ කෝප් එකට ලක් කරලා කෝප් එකට අරගෙන නිවෙන්න තියා ගන්න. ඔයගොල්ලෝ මේක හොඳටම නිවුණට පස්සේ මේකෙන් කට හොදන්න. මේක බොන්න එපා. මේ කට සෝදලා දාන්න. එතකොට ඔයගොල්ලෝගේ මේක දවස් 3ක් අය කරද්දි විදුරු මස් රෝගය නිට්ටාවටම සුව වෙනවා. ඉතින් යාළුවනේ මගේ channel subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මේ වගේ video series එකත් ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා තවත්.